චන්ඩි පැන්ඩා සමට සූදු බවට ඇමරිකාවෙන් සහතික ලත් එකම විෂබීජනාශක සබන්. සේනා දළඹ උදුර පිළිබඳව අද දෙරණ පසුගිය දෙසැම්බර් 22 රටට අනාවරණය කරන විට එය ප්‍රචලිතව තිබුණේ අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පමණයි. ඊයේ වනතෙක් මහනුවර නුවරඑළිය සහ යාපනය යන දිස්ත්‍රික්ක මේ උදුරින් ආරක්ෂා වී තිබුණත් අද වන විට සේනා දළඹුවන් දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇතැයි සේනා දළඹු මර්ධන විශේෂ ඒකකයේ ප්‍රධානි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා අද දෙරණට අනාවරණ කළා. සේනා දළඹුවාගේ හානිය පැතිරීම මුල් ලංකාවේම දැන් අපිට වාර්තා වෙලා තියෙනවා. හැම දිස්ත්‍රික්කයකම වාගේ දැන් බඩේරි වගාව මෝරණ හින්දා අනිත් වගාවන් වලට මෙම් පරිබෝධකයා ගමන් කළ අසාධනය කිරීමේ හැකියාවක් තියෙනවා. අපිට ඒක තමයි වී වගාවෙන් වාර්තා වුණා. එළවලු වගාවල සමහර තැන් තැන්වල එළවලු වගාවල මුංගට වගාවේ තනකොළ වලටත් යන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. මෙතෙක් සේනා දළඹුවන්ගේ ව්‍යාප්තිය වාර්තා නොවූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බඩේරිඟු වගාවකින්ද සේනා දළඹුවන් සොයාගෙන තිබෙනවා. ඒ හැටන් රුවන්පුර ගම්මානයේ ගොවියකු සිය එළවලු වගාව තුළ අමතර ආදායමක් වශයෙන් සිටුවා ඇති බඩේරිඟු ගස් කිහිපයකින් ඔටික කපල විරලාවිලා වතුර ගහනකොට ගස් දෙකක් දැක්කා. ඊයේ රාත 7ට විතර ඇවිල්ලා බලනකොට එක පණුවෙක් ගත්තා. මේට අමතරව සේනා දළඹුවන් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ මීමන ප්‍රදේශයේ වෙල්යායක් අසල සිදු කරගෙන යන එළවලු කොටුවකින්ද සොයා ගැනුණා. එහි මැකරල් සහ බණ්ඩක්කා භෝගයන්හි බීජවලට සහ පත්‍රවලට සේනා දළඹුවන් හානි කර තිබුණේ මෙලෙසින්. කීප දෙනෙක් හම්බෙලා කුසගම්ම නියාමකට මම ගිහින් පෙන්නුවා මේ සත්තු හම්බුණා කියලා. මේ අතර වැලිමඩ හා ඌව පර්ණගම ප්‍රදේශයේ තක්කාලි හා බෝංචි වගාවන් වලටද සේනා දළඹුවන් ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව පවතින බව එම ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙනවා. ඒ තක්කාලි හා බෝංචි වගාවන් වලදී එහි ආධාරක ලෙස භාවිත කරන ඇපල ශාකවලටද සේනා දළඹුවන් ව්‍යාප්ත වීම හේතුවෙන් අපි පළවෙනි වතාවට තමයි මේ ඇපල භෝගයට මේ සේනා දළඹුවා ආපු විදිය අපි දැනගත්තේ. මෙලෙස බඩඉරිඟු කුරක්කන් සහ උක් වගාවට හානි සිදු කළ සේනා දළඹුවන් මෙවන විට මෙරට වී වගාවද ආක්‍රමණය කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රඹුක්වැල්ල බටහිර සහ නැගෙනහිර යන ප්‍රදේශයන්හි කුඹුරු අක්කර 500කට පමණ සේනා දළඹුවන්ගේ ව්‍යාප්තිය සිදුව ඇති බව ගොවීන් පවසනවා. උදැසන කාලයේ ගොයම්ගසේ පත්‍රවලට හානි කරන මෙම දළඹුවා සේනා බවට ප්‍රදේශයේ ගොවිජන සේවා නිලධාරීන් තහවුරු කළ බවයි ගොවීන් සඳහන් කළේ. අපි එයි මහත්තයාට දැනුවත් කළා. ඒ මහත්තයා ඉදින් කිව්වා මේ පණුවා මෙන්න මෙහෙම රසේනාසන පණුවක් මෙන්න මේකට මේ බෙහෙත් ගහන්න කියලා. බෑග් ගෑවා දෙසරයක් විතර ගෑවා. ඊට පස්සේ බෑ ඒවට මුණුවක් දෙන්න. ඊට පස්සේ කුසි මේකෙන් ඇවිල්ලා අපිට කිව්වා බෙහෙත් ඒවා ගෑවා. ඒවටත් එච්චරයි, කිසිම දෙයක් නෑ. දැන් සති දෙකක් තුනක් වෙනවා කපන්නවත් හම්බෙන්නේ නැතුව අපිට කුඹුරු. මේ අතර සේනා දළඹුවන් මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල වගා භූමි මේ වන විට ආක්‍රමණය කර තිබෙනවා. මොනරාල් දිස්ත්‍රික්කයේ ගත් කල එයින් කොටියාගල ප්‍රදේශයේ අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. බඩේරුඟු භෝග සම්පූර්ණයෙන්ම සේනා දළඹුවාගේ ග්‍රහණයට හසුව විනාශයට පත්ව ඇති ආකාරය. මේක රැය 10ක් 15ක් කරන සේරම කාලය ඉවර කරනවා. දෙරණ මාධ්‍යට ස්තුතිවන්ත වෙන අතර මේ ඇවිල්ලා මේ ගොවියන්ගු දුක මේ හොයලා මේ රජයට හරි මේ දේ අපිට කියන්න ලැබීම ලොකු දෙයක්. ණය වෙලා ඉන්නේ හැමදෙන්නටම මේ ණය කපා හරින්න රජයේ කතිකර ජනාධිපතිතුමත් අගමැතිතුමත් කුෂිකර්ම ඇමතිතුමත් සම්බන්ධ වෙලා මේ ගොවියොන්ට සහනය ලබා දෙන්න කියලා තමයි මේ ජනතාව සියලු දෙනාගේ මිල්ලා සිටින්නේ. මේ අතර මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාවකදී අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සේනා ඌදුර සම්බන්ධයෙන් අදහස් පළ කළා. සේනා දළඹුව සම්බන්ධව දැන් රජයේ තීන්දුවක් කරත් සාකච්ඡා කරන්න යනවා. මොකද විරු අංගයක් විවාසිත වෙනවා මතකයි. මෙවැනි පසුබිමක සේනා දළඹුවන් තම වගාවන්ට සිදු කර ඇති හානිවලට මහා වන්දි මුදල් ලබා දෙන්නයි බල කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩේරිඟු ගොවීන් අද පෙරවරුවේ අනුරාධපුර ගල්කුළම ගල්බිඳුනුව මාර්ගයේ ගල්වඩුවාකම බන්සන්තියෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණා. එම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතාද එක්ව සිටියා. මේක විශාල වසංගතයක්. අපේ විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මම කිව්වා මේ පාර්ලිමේන්තු සතියේදී අනිවාර්යයෙන්ම දවසක් මේ ගොවියෝ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙන් කරන්න කියලා. අවුරුදු තුනහමාරක් නියගෙන් පස්සේ වර්ෂාව ආපු පළවෙනි අවුරුද්දේම මේ වසංගතය ඇති වුණා. ඉතින් මේ මම හිතන්නේ මේ ආණ්ඩුවේ කර්මයද කොහෙද කියලා මට හිතෙන්නේ. එබැවින්ම අනුරාධපුර සිදෝගම ප්‍රදේශයේ සේනා දළඹුවන් හා පුරුක්පණුවන්ගෙන් වගාවන්ට සිදුව ඇති හානිය හේතුවෙන් සිය වගාවන්ට හා රටට සෙත් පතමින් තුරුවිල වැව මැදේ පිරිත් සජ්ජායනයක්ද පැවැත්වුණා.